වප්පෝදා පළ දුන් කුසල් චේස්ගේ අබද්‍ර වශනයට පිළිතුරු දුන් සුපිරි චේස් එක වනිඳු වප්පෝදා යහමගට මේ ශ්‍රී ලංකා vs West Indies White Ball Series 2024 අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම සනත් ජයසූරිය සහ කාර්ය 12 හතරවෙනි කාර්යය සාර්ථකව සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙවන්ට එරෙහිව 20x20 තරඟ ඉතිහාසයේ පළවෙනි ද්වීපාර්ශ්වීය තරඟාවලි ජයග්‍රහණය හිමි කරගන්නට සමත් උනේ ජූලියස් සීසර්ට රොස්ටන් චේස්ට සහ සමහරක් පිඹුරු කුචලට කන්නට ගැහුවා වගේ සුපිරි පිළිතුරක් ලබා දෙමින් GPA Grand Park Arena Piliyandala Jathyantara Pramithiyen Yutu Bruhastha Puhunudal Automatic Bowling Machine Sahallu Pandu Table Saha Hard Bowl Krida Kala Haki Viduli Aloka Paddhatiyekinda Samanvita Vargati 8000ka Elimahan Pitiya Piliyandala Nagaramada Cricket Walata Kiyapu Tana Amathanna 01 61 46 46 01 77 736 41 94 Palamu Taranga Deka Krida Karapu Tanathiruwata Yabadawa Dakunu Pasin Pihita Thibunu Tanathiruwa Tamai අවසන් තරගයේ සඳහා යොදාගැනුනේ නිසල ඉබ්බන් කටුව වැව පැත්තේ ඉඳලා බැලුවොත් අංක 7 තනතිරුව විදිහට මේ තනතිරුව හඳුන්වන්නට හැකියාවක් තිබෙනවා මේ තනතිරුවේ තනකොළ ප්‍රමාණය සෑහෙන්නම අඩු කරලා තිබුණේ ඒ වගේම වියලි තනතිරුවක් මේකත් එක්ක තරමක දඟ කැවීමක් තිබුණා හැබැයි ලකුණු ලබා ගැනීමට හැකි තනතිරුවක් විදිහටයි මේ තනතිරුව අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ලකුණු ලබා ගන්න ක්‍රමය තමයි වඩාත් වැදගත් වෙන්නේ ක්‍රීඩාංගණයට පින්නෙන් බලපෑමක් ඇති වුණේ නැහැ බොහෝ දෙනෙකුට මේ තරගාවලිය තුළදී පාස්කෝ එක සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තිබුණා මේ තරගයේදී රෝමාන් පාවෙල් ලකුණු 145ක් 150ක් තමයි පාස්කෝ එක විදිහට සඳහන් කළේ ඔහු මේ තනතිරුව පිළිබඳව වැරදි තක්සේරුවක හිටපු බවක් තමයි විදූ නම් දකින්නේ ක්‍රික් විදූ Facebook page එක තුලදී කාසිවස්ස උරගා බලපු සැනින් විදූ සටහනක් තිබුවා මේ තනතිරුවේ පාස්කෝ එක ලකුණු 175ත් ලකුණු 180ත් අතරේ කියලා සමහරුන් මගෙන් අහලා තිබුණා පිස්සුද කියලාත් හැබැයි ඒකට හේතුව බවට පත් වෙන්නේ මේ තනතිරුව කලින් පාවිච්චි නොකළ තනතිරුවක් ඉතින් තනකොළ කපලා තිබුණේ හැබැයි කලින් පාවිච්චි නොකළ නිසා මේ තනතිරුව කඩතොළු වෙන්නට ගත වෙන කාලය වැඩි අපි පළවෙනි තරගයේ ක්‍රීඩා කරපු තනතිරුවේ තමයි දෙවන තරගයේ ක්‍රීඩා කළේ ඒකෙදිත් පාස්කෝ එක 175 180 අතර තිබුණා ඉතින් අලුත්ම තනතිරුවක ක්‍රීඩා කරද්දී සාමාන්‍යයෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රතිකරණයට යෝග්‍ය ක්‍රීඩාංගණයක් හැබැයි පන්දුව දඟ කැවෙන නිසා ලකුණු 200ක පමණ පාස්කෝ එක අපිට ලකුණු 20ක් 25ක් විතර අඩු කරලා 175 180 අතරේ රඳවා ගන්නට හැකියාවක් තිබෙනවා ඉතින් මේක තමයි පාස්කෝ එක සම්බන්ධයෙන් බටහිරින්දිය කොදෙවුවන් වැරදි තක්සේරුවකට ගියා ඔවුන් හිතුවා කලින් තනතිරුවටත් වඩා මේ තනතිරුව දඟ කැවේවි කියලා තනකොළ ප්‍රමාණය අඩු වීමත් එක්ක කාසිවාසි දිනාගත්තේ රෝමාන් පාවෙල් ලහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දෙවන වර දඟ පන්දු යවන්නට ලැබෙන වාසිය ලබා ගැනීම තමයි ඔහුගේ ඉලක්කය බවට පත් වුනේ කණ්ඩායම් දෙකම අපි පෙරදැක්මේ කතා කරපු විදියටයි සකස් වෙලා තිබුණේ ශ්‍රී ලංකාව කිසිදු වෙනසකින් තොරව තරඟයට අවතීර්ණ වුණා කොදෙවන් වෙනස්කම් දෙකක් සහිතවයි ආවේ ෂමා ස්ප්‍රින්ගර් වෙනුවට ෆේබියන් ඇලන් මේ තරඟයට ක්‍රීඩා කළා ෂේ හෝප් යලිත් කණ්ඩායමට ආවා ඇන්ඩ්‍රු ෆ්ලෙචර් වෙනුවට තනතිරුව පිළිබඳව කොදෙවන්ගේ තිබෙච්ච වැරදි තක්සේරුව නිසා තරම ආරක්ෂාකාරී පියවර කිහිපයක් ඔවුන් අනුගමනය කළේ දඟපන්දු යවන්නන්ට එරෙහිව ඔවුන්ට දඟපන්දු යවන්නන්ට එරෙහිව ඇටෑක් කරන්නට උත්සාහ කළා නම් ඊට වඩා සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට තිබුණා කියලයි විදූ දකින්නේ මහේෂ් තීක්ෂණ ඉතාමත්ම කැපී පෙනෙන පන්දු වැයමක නිරත වුණා මේ තරගාවලියේ පුරාම ඔහු ලකුණු සීමා කළා විතරක් නෙමේ කඩලුත් ලබා ගත්තා මේ තරගයේදී බ්‍රෑන්ඩන් කිංව ඔහු දවා ගන්නට සමත් වුණා අපි දෙවන තරගයේ පෙර දැක්මේදී බ්‍රෑන්ඩන් කිං පිළිබඳව සඳහන් කරද්දී කිව්වේ නුවන් තුෂාරට දවා ගැනීම සඳහා හොඳ ඉඩකඩක් තිබෙනවා කියලා. හැබැයි තුෂාර හොඳ රිද්මයක හිටියේ නැහැ මේ තරගාවලිය ඇතුලේ. ඒ වගේම අපි සඳහන් කළා නුවන් තුෂාරට මේ වැඩේ කරන්න බැරි වුණොත් මහේෂ් තීක්ෂණගේ ආම් බෝල් එක මගින් කඩුල්ල තුලට මේ පන්දුව යොමු කරමින් ඔහුව දවා ගන්නට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒ ආකාරයෙන්ම පැයට කිලෝමීටර 97ක වේගයකින් කඩුල්ල තුලට දඟ කැවීමක් රහිතව යොමු කරපු පන්දුවක් හමුවේ තමයි බ්‍රෑන්ඩන් කිං දැවිගේ ඔහු කඩුල්ල ව්‍යෝර්ථ කරමින් පහරක් එල්ල කරන්නට උත්සාහ කළා. කෙසේ වෙතත් ඔහුගේ කඩුල්ල ඒ වගේම එවින් ලුවිස්ගේ කඩුල්ලත් මහේෂ් තීක්ෂණ ලබා ගන්න සමත් වුණා. එවින් ලුවිස්ට යවපු ප්‍රථම පන්දුවෙන්ම ඔහු පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවිගේ යන මුල් කඩුලු දෙකම
පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් මහේෂ් තීක්ෂණ ලබා ගැනීමත් එක්ක වෙල්ලාට වැඩේ පහසු වුණා ඔහු අනෙක් අන්තයෙන් බොහෝ විට ඔහු ෆුල් ලෙන්ත් එකේ පන්දු යැව්වේ දඟ කැවීමක් සහිතව මේ නිසා කොදෙව් ප්‍රතිකරවන්ට ලකුණු ලබා ගැනීම තරම් ලෙහෙසි වුණේ නැහැ ඔවුන් පීඩණයට ලක් වුණා ඔහුගේ පන්දුවාර මුල් පන්දුවාර තුන තුලදී ලකුණු 12ක් පමණයි කොදෙව්වන් ලබා ගන්නට සමත් වුණේ රොස්සන් චේස් දැඩි අභියෝගයකට ලක් වුණා මේ සමස්ත තරගාවලිය තුලම මේ තරගාවලිය ආරම්භයේදීම විදු සෙට් කරපු ගෝල් එකක් තිබුණා ඒ තමයි රොස්සන් චේස්ව ලකුණු 10කට අඩුවෙන් තබා ගැනීම සහ ඔහුගේ පන්දුවාර හතරට ලකුණු 32ක් කඩුලු නොදී ලබා ගැනීම මේ වැඩ දෙක කළොත් අපිට තරගයේ ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් විවර වෙනවා කියලා අවිදු සඳහන් කළා පළවෙනි තරගයේදී චේස් ලකුණු 19ක් ලබා ගත්තා ඒ වගේම ඔහුගේ පන්දුවාර හතරට ලකුණු 29ක් විතරයි අපිට ලබා ගන්න පුළුවන් වුණේ මොකද ඒක හොඳ බැටින් පිච් එකක් ඒ නිසා ඔහුට එරෙහිව ලකුණු 32ක් ඒ තනතිරුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්නට තිබුණා කියලයි විදු දකින්න මේ තරගයේ අපි පරාජයට පත් වුණා නමුත් ඊට පස්සේ තරඟ දෙකේදීම රොස්ටන් චේස්ව ලකුණු 10ට අඩුවෙන් දවා ගන්නට සමත් වුණා. ඒ වගේම ඒ තරඟ දෙකේදීම ඔහුගේ පන්දුවාර හතරට කිසිඳු කඩුල්ලක් නොදී ලකුණු 24ක් ලබා ගන්නට සමත් වුණා. ලකුණු 28ක් ගැහුවා නම් වඩා හොඳයි. නමුත් 24ත් ප්‍රමාණවත් මොකද දඟ කැවීමක් තිබුණු නිසා තනතිරුවේ අපේ පාස්කෝ එක 200න් පහලට ආවා. 175 180 සීමාවට ආවා. මේ නිසා ඔහුට එරෙහිව ලබාගත් මේ ලකුණු ප්‍රමාණය හොඳ ලකුණු ප්‍රමාණයක් විදිහට සටහන් කරන්න පුළුවන්. ඉතින් ඒ තරඟ දෙකම අපි රොස්ටන් චේස්ව පාලනය කළා. ඒ වගේම තරඟයේ ජයග්‍රහණය කරන්නට සමත් වුණා. එහෙම කිව්වහම ඔබ බලන්න පුළුවන් චේස් ඒ තරම් වැඩෙක්ද කියලා. මොකද අපිට බටහිරින්දියේ කොදෙව්වන් කිව්වහම අවධානය යොමු වෙන්නේ වේගෙන් පන්දුවට පහර දෙන බ්‍රෑන්ඩන් කිං, එවින් ලොවිස්, රෝමන් පාවෙල් වගේ ක්‍රීඩකයන් පිළිබඳව. නමුත් රොස්ටන් චේස් තමයි මේ ප්‍රහාරාත්මක ප්‍රතිකරණය සමබර කරපු ක්‍රීඩකයා බවට පත් වුණේ. විශේෂයෙන් අපි බැලුවොත් දකුණු අප්‍රිකා තරගාවලිය තුළ ඔහු පිත්තෙන් සහ පන්දුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළා. අර කඩුලු බිඳ වැටෙනකොට ඉනිම ආරක්ෂා කරගෙන ඇදගෙන ගිය ඔහු පළවෙනි තරගයේදීත් ඒක තමයි වුණේ. ඉතින් ඒ නිසා මේ වගේ හිඩන් ඉම්පැක්ට් එකක් තියෙන ප්ලේයර්ස්ලා කණ්ඩායම් තුල ඉන්නවා. දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් මේ වගේ ක්‍රීඩකෙක්. ඉතින් මෙන්න මේ හිඩන් ඉම්පැක්ට්ස් අපිට ටිකක් ටච් වෙනවා අඩුයි. ඒ නිසා තමයි විදු මේක විශේෂයෙන්ම මේ තරගාවලිය ආරම්භයේදීම සටහන් කළේ. අපි පහුගිය තරගාවලිය අරගෙන බැලුවොත් ඔබට කල්පනා කරලා බැලුවොත් මතක් වෙයි අපි ප්‍රතිවාදී කණ්ඩායම් වල ප්‍රබලම ක්‍රීඩකයන් දවා ගත්තා. හැබැයි අපි හිතන්නේ නැති කෙනෙක් තරගයේ ශ්‍රී ලංකාවෙන් උදුරාගත්තා. අපි ඉන්දියා තරගාවලිය බැලුවොත් නিত্য පන්දු යවන්නන් නෙවෙයි ඒ තරගාවලිය ශ්‍රී ලංකාවෙන් උදුරාගත්තේ සූර්ය කුමාර් යාදව්. මේ වගේ අර බාග පන්දු යවන්නන් තමයි ඒ තරගාවලිය අපෙන් උදුරා ගන්නට සමත් වුනේ. ඉතින් අන්න ඒ වගේ හිඩන් ඉම්පැක්ට්ස් පිළිබඳව අපි අවධානය යොමු කරන එක වැදගත්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය තුලදී ඒ වැඩේ හරියටම කරලා තිබුණා. ප්‍රොස්ටන් චේස්ට හෙලවෙන්නවත් ඉඩක් දුන්නේ නැහැ. අවසන් තරග දෙකේදී කමිදු මෙන්ඩිස් යොමු කරපු පන්දුවකට තමයි ඔහු පෙරලා උඩ පන්දුවක් දෙමින් දැවී ගියේ. පන්දුව සෑහෙන ස්ලෝ වුණා. අර පන්දුව සෑහෙන තනතිරුවේ ග්‍රිප් වෙලා තමයි පිතිකරුවා වෙතට පන්දුව ඇදියාවේ. ඉතින් ඔහු වේගෙන් පහරක් එල්ල කරා. නමුත් ඔහුගේ ටයිමින් අප්සෙට් වුණා. මේ පන්දුව හෙමින් ඇදීමේමත් එක්ක ඉතාම පහසු උඩ පන්දුවක් කමිදු මෙන්ඩිස් වෙතට පෙරලා ලැබුණා. වනිදුගේ පන්දුවේම පිළිබඳව අපි මේ තරගාවලිය පුරා කතා කළා. ඒ වගේම කලින් තරගාවලි වලදීත් ඔහුගෙන් ලකුණු ලීක් වෙන ප්‍රමාණය වැඩි කියලා සඳහන් කළා. ඔහු හොඳ වෙනසකට ගිහිල්ලා තිබුණා මේ තරගය තුලදී. ඔහු ලෙග් ස්පින් එක වැඩිපුර දැම්මා. ඒ වගේම ඔහු මේ තරගය තුලදී කෙටි පන්දු ප්‍රමාණය අඩු කරලා තිබුණා. ඒක තමයි විශේෂිතම කාරණේ. ඔහු පන්දුව ගොඩක් විට ෆුල් ලෙන්ත් එකේ පතිත කරපු ආකාරයක් අපට දැක ගන්නට හැකියාවක් ලැබුණා. මේකත් එක්ක පිතිකරුව ඉදිරියට පන්දුව පැමිණුණා. ඔහුට හිතා ගන්න බැරි වුණා පන්දුව කොයි අතට දඟ කැවෙයිද කියලා. එතරම් කාලයක් ඔහුට ලැබුණේ නැහැ. මේ නිසා පිතිකරුවන් පීඩණයට පත් වුණා. ඒ වගේම ඔහු තීරණාත්මක කඩුලු දෙකක් ලබා ගන්න සමත් වුණා. ඒ තමයි ෂේයි හෝප්ගේ කඩුල්ල සහ ගුඩාකේෂ් මොටිගේ කඩුල්ල. ඉතින් ඔවුන් දෙදෙනාගේ කඩුලු දෙක ලබා ගැනීමත් එක්ක හොඳ ඉකොනොමිකල් විකට් ටේකින් ස්පෙල් එකක් ඔහු දාන්නට සමත් වුණේ පන්දුවාර 4 ලකුණු 24කට සීමා කරමින් කඩුලු දෙකක් ලබා ගැනීමෙන්. චරිත අසලංක තමන් යවපු පළමු පන්දුවෙන්ම රදර්ෆර්ඩ්ගේ කඩුල්ල බිඳ දැම්මා. ඔහු වැඩි දඟ කැවීමක් නොමැතිව හරි ලයින් ඇන් ලෙන්ත් එක යොදා ගැනීමෙන් පිතිකරුවන් පීඩණයට ලක් කරන්න සමත් වුණා. කොදෙව්වන් මේ තරගයේදීත් ගුඩාකේෂ් මෝතිව උඩින් ක්‍රීඩා කෙරෙව්වා. මේ තරගාවලියට එද්දී ඔහුගේ වැඩිම 20 අන්තර්ජාතික ලකුණු ප්‍රමාණය විදිහට වාර්තා වෙලා තිබුණේ ලකුණු 7ක් විතරයි. නමුත් ලෙෆ්ට් රයිට් කම්බිනේෂන් එකක් නිර්මාණය කිරීම සහ රොමාරියෝ ෂෙපර්ඩ් සහ ෆේබියන් ඇලන්ට පන්දුවාර 15ක් 16ක් එනකල් පිටියට ඒම ප්‍රමාද කරලා අන්තිම පන්දුවාරවලදී ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරාත්මක ප්‍රතිකරණේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා කල් ගැනීමට ගුඩාකේෂ් මෝති මේ විදිහට ප්‍රතිකරණ ලැයිස්තුවේ උඩින් ආවා. ඉතින් ඔහු
අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් මේ වැඩේ ඉටු කරන්නට සමත් වුණා. ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාවෙන් නම් මේ තරගය නැරඹුවේ ඔබට මතක ඇති 14 වෙනි පන්දුවාරයේ අවසන් වෙනකොට විදූ සඳහන් කරපු කාරණේ දැන් මේ පිටිකරුවන් දෙදෙනා ප්‍රහාරය දියත් කරන්නට සූදානම් ඉන්නේ. ඒ නිසා දැන් දඟ පන්දු යවන්න නවත්තලා මතේෂ පතිරණ කැඳවිය යුතුයි කියන කාරණය 15 17 19 පන්දුවාර තුන මතේෂ පතිරණගෙන් යොදා ගන්නට තිබුණා. මේක ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන එක දුර්වලතාවයක්. මේක ස්පින් විකට් එකක් කියලා හිතාගත්තාම අපි ඒක ඕ යූස් කරන්න උත්සාහ කරනවා. අපිට හොඳ ඩෙත් බෝලින් ප්ලෑන් එකක් තිබියදී ඉතින් මතේෂ පතිරණ ඇවිල්ලා ඔහු පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරන්නට නම් ඇයි ඔහු කණ්ඩායමට ඇතුළත් වෙන්නේ කියන කාරණේ ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම මේ තනතිරුවේ පන්දුවාර 14ක් යවද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට තේරෙන්න ඕනේ කලින් තනතිරුවේ තරම් ලොකු දඟ කැවීමක් නැහැ. මොකද ලබාගත් කඩුළු ලබාගත්තේ දඟ කැවීම නිසා නෙමෙයි, ගොඩක් පන්දු කෙලින් කඩුල්ල වෙතට වේගය පාලනය කරමින් යොමු කිරීම මගින් තමයි මේ දැවි ගිය කඩුළු බොහොමයක් දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ුනේ. ඉතින් ඒ නිසා මතේෂ පතිරණව කැඳවන්නට ඕනේ කියන තීරණය ගත යුතුව තිබුණා. මේ තීරණය නොගැනීමේ වරදට දඬුවම් විඳි අහිංසක වෙල්ලා වෙල්ලාගේ අවසන් පන්දුවාරයට ලකුණු 24ක් ලබා ගන්න ගොඩාකේෂ් මොහොතේ සමත් වුණා. ඔහුට තිබුණේ ඒ වෙද්දි ඔහුගේ කාර්යභාරය ඔහු කරලා ඉවරයි. ඔහු පන්දුවාර 14ක් වෙනකල් මේ ඉනිම ඇදගෙන ආවා. එතනින් එහාට ඔහුගෙන් ලකුණු කීයක් හරි ලැබුණා නම් ඒක බෝනස් එකක්. ඉතින් ඔහුට තිබුණේ වානවා පොනපෝ කම්මෝගෝ චිකාගෝ ගේම් එකක්. ඒ නිසා ඔහු ඒක උපරිමයෙන් පාවිච්චි කළා. ඒක වගේම උපරිමයෙන් සාර්ථක වුණා. මේ තරගය ශ්‍රී ලංකාව පැත්තේ තිබිච්ච තරගය සම්පූර්ණයෙන් බටහිර ඉන්දියා කොදේවන්ගේ පැත්තට හරවලා දෙන්නට මොහොතිගේ මේ ප්‍රහාරය සමත් වුණා. ඔහු පන්දු 15කින් ලකුණු 32ක් රැස් කළේ 213ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් මේ ඉනිමේ ඉහළම ප්‍රහාරාත්මක වේගය ඔහු රඳවා ගන්නට සමත් වුණා. ඒ වගේම ගොඩාකේෂ් මොහොතිගේ මේ ඉනිම නිසා ලකුණු 76ක් මිඩල් ඕවර්ස් වලදී ලබා ගන්නට බටහිර ඉන්දියා කොදෙව්වන්ට හැකියාවක් ලැබුණා. මේ තරගාවලිය පුරාම පවර් ප්ලේ එක ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි තරගයේ ජයග්‍රහණය කළේ. මේ තරගයේදීත් ඒක සත්‍යයක් බවට පත් වුණා. නායක රෝමන් පාවෙල් ඉතාමත්ම හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. ඉතා හොඳ නායකත්ව ඉනිමක්, ඉතාමත්ම හොඳට කල්පනාකාරීව ක්‍රීඩා කරපු ඉනිමක් විදිහට අපිට මේක හඳුන්වන්නට පුළුවන්. ඔහු තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගැනීමෙන් ගේම් එක ඩීප් එකට ඇදගෙන යමින් අවසන් පන්දුවාර දක්වා කඩුල්ලේ රැඳෙමින් පන්දුවට පහර දෙන්නට තමයි උත්සාහ කළේ. එය ඉතාමත්ම හොඳින් සාර්ථක කරගන්නට ඔහුට හැකියාවක් ලැබුණා. කෙසේ වෙතත් මතේෂ පතිරණගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ බානුක රාජපක්ෂ මිඩ් විකට් වල ඉඳලා ලයින් එක දිගේ දුවගෙන යමින් රැකගත්ත ඉතාමත්ම විශිෂ්ට උඩපන්දුවක් සමගින්. මේක විශිෂ්ට උඩපන්දුවක් කියලා විදු සඳහන් කළේ මේ දඹුල්ලේ විදුලි ආලෝකයේ මැදේ ඉහළටම යන පන්දු හයි කැචර්ස් රැක ගැනීම එච්චරම පහසු වෙන්නේ නැහැ. ඕනෑම ක්‍රීඩාංගණයක මේ හයි කැච් එකක් ලබා ගන්න එක රාත්‍රී කාලයේදී පහසු වෙන්නේ නැහැ. හැබැයි දඹුල්ල ක්‍රීඩාංගණයේ මේක සෙසු ක්‍රීඩාංගණවලට සාපේක්ෂව වැඩිපුර අපහසුවක් තියෙනවා කියලා තමයි විදු නිරීක්ෂණය කරලා තියෙන්නේ. මේ ලයිට්ස් දාලා තියෙන්නේ, මේ ආලෝක කුළුණු සකස් කරලා තිබෙන්නේ, ඒවට සම්මත ප්‍රමිතියක් තියෙනවා. ජාත්‍යන්තරයේ ICC සම්මත ප්‍රමිතියක් තියෙනවා. මේ ආකාරයටයි මේ විදුලි ආලෝක කුළුණු ස්ථානගත කළ යුත්තේ කියන කාරණේ. ඉතින් ඒ සියල්ලට යටත්ව තමයි මේ විදුලි ආලෝක කුළුණු ස්ථානගත කරලා තියෙන්නේ. අපි ගත්තොත් සමනින් ස්ක්වයර් එකේ තිබෙන අංශක 40ක පරාසය තුල ආලෝක කුළුණු ස්ථානගත කිරීමක් කරන්නේ නැහැ. ඊට එහා පැත්තෙන් තමයි ආලෝක කුළුණු ස්ථානගත කිරීම කරන්නේ. ඒවට නියමිත කෝණයක් තියෙනවා. මේක ටිකක් දිග කතාවක්. ඔබට මේ පසුපසින් දැක ගන්නට ලැබෙනවා දඹුල්ල ක්‍රීඩාංගණයේ කොහොමද විදුලි ආලෝක කුළුණු 6 ස්ථානගත වෙලා තිබෙන්නේ කියන කාරණය. මේක විදුලි ආලෝක කුළුණක LED පැනල් 110 බැගින් තිබෙනවා. සාමාන්‍යයෙන් විදු ක්‍රීඩාංගණයට ගියහම රාත්‍රී තරගයක් නම් අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි ලයින් එක කෙට්ටුවට ගිහිල්ලා බලනවා. ක්‍රීඩකින් පුහුණු වෙන අවස්ථාවන්වලදී ඔවුන් උඩපන්දු රැක ගැනීම සඳහා පුහුණු වීම කරනවා තරගයේ ආරම්භයට ප්‍රථම. එතනදී විදු නිරන්තරයෙන්ම බලන දෙයක් තමයි මේ විදුලි ආලෝකයත් එක්ක මේ උඩ යන පන්දුව ජජ් කරගන්නට පුළුවන් ද කියන කාරණේ. හැබැයි විදු නිරීක්ෂණය කරපු දෙයක් සෙසු ක්‍රීඩාංගණ වලට සාපේක්ෂව දඹුල්ල ක්‍රීඩාංගණේ යම් අපහසුාවක් තිබෙනවා මේ විදුලි ආලෝකයක් එක්ක උඩ පන්දුව රැක ගැනීම. දැන් බානුකගේ උඩ පන්දුවේදී මේක ඉතාමත්ම ඉහළ නැගුණ රෝමන් පාවෙල් එල්ල කළ පහර. එතකොට මේ විදුලි ආලෝකය හරහා එක වරක් පන්දුව ඉහළ ගමන් කරනවා. එතනදී ක්‍රීඩකයාට බ්ලයින්ඩ් ස්පොට් එකක් එනවා. පන්දුවත් සුදු පාටයි, මේ ආලෝක ධාරාවත් සුදු පාටයි. එක තැනකදී පන්දුව නොපෙනී යන අවස්ථාවක් එනවා. ඊට පස්සේ පන්දුව උඩරිම උන්නතාංශයට ගිහිල්ලා ආපහු පහළ එනකොට දෙවෙනි වතාවටත් අර ආලෝක ධාරාව කපාගෙන එනකොට ඒ අවස්ථාවේදී තව බ්ලයින්ඩ් ස්පොට් එකක් එනවා. ඉතින් මේ නිසා මෙන්න මේ දෙකේදී හරියට ඔළුවෙන් ජජ් කරගත්තේ නැත්නම් පන්දුව එන මාවත මොකක්ද කියන එක ක්‍රීඩකයාට පන්දුව මිස් වෙනවා. ඉතින් මේ වගේ අවස්ථා අපි ඕනතරම් දැකලා ඇති. විදුලි ආලෝකයේ මැද්දේ ක්‍රීඩා කරනකොට ඉහළ යන පන්දු එනකොට සමහර විට ක්‍රීඩකයා පන්දුව යට කියලා ඉන්නේ වෙනත් තැනක. බානුක රාජපක්ෂටත් මේ
කාරණයට මුහුණ දෙන්නට සිදු වුණා කියන එකයි විදු දැකේ මොකද ඔහු එක වරක් අතේ වැදිලා දෙවෙනි වර්තාවේ තමයි පන්දුව නිසියාකාරයෙන් රැක ගන්නට හැකියාවක් ලැබුණේ එතනදී උනේ මොකක්ද කියලා බානුක උඩ පන්දුව රැක ගැනීමෙන් පස්සේ දීපු සංඥාව ඔබ බැලුවොත් ඔබට වඩා හොඳින් තේරුම් ගන්නට හැකියාවක් ලැබෙයි දඹුල ක්‍රීඩාංගණයේ මේ විදුලි ආලෝක කොළුණු 6 LED ආලෝකයේ යටතේ තමයි තියෙන්නේ නිසා සමහර ක්‍රීඩාංගණ වලට සාපේක්ෂව ආලෝකය ලොකු සැරගතියක් අපිට දැනෙන්නේ නැහැ නමුත් මේ ආලෝක කුළුණු සකස් වෙලා තිබෙන ස්ථානගත වෙලා තිබෙන ආකාරය සහ ඒ දුර ප්‍රමාණයත් එක්ක විය හැකි මේ සමහර විට මේ ආකාරයේ අපහසුාවක් තිබෙනවා කියලා විදුවට දැනෙන්නේ විදු මේ පිළිබඳව තරඟයෙන් පස්සේ ශ්‍රී ලංකා පුහුණුකාරීත්වෙන් විමසීමක් කළා ඔවුනුත් සඳහන් කළේ මෙහි යම් වෙනසක් තිබෙනවා සෙසු ක්‍රීඩාංගණ වලට සාපේක්ෂව කියන කාරණය නුවන් තුෂාරගේ රිදම් එක තාමත් සෙට් වෙලා නැහැ ආබාධයෙන් පස්සේ ඔහුට අවශ්‍ය කරන තැන්වල මේ පන්දුව පතිත කරගන්නට නොහැකි වෙච්ච බවක් තමයි අපි මේ තරඟ දෙකේදීම දැක්කේ ඉතින් මේ නිසා තමයි අපි කලින් තරඟේ පසු දැක්මේදී සඳහන් කළේ නුවන් තුෂාරට තවත් පන්දු වාරයක් නැත්නම් පන්දු වාර දෙකක් ක්‍රියාත්මක කරවන්නට තිබුණා ඔහුව මේ තරඟයේ සඳහා සූදානම් කරගැනීමට කියලා ඒ වගේ පුංචි පුංචි මිස්ටේක්ස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් සිදු වුණා ඉතින් අපි මේ දේවල් පෙන්වා දෙන්නේ ඒවත් හදාගෙන වඩාත් හොඳට පර්ෆෙක්ට් ගේම් එකක් විදිහට ඉදිරියට අරගෙන යන්න මොකද ලෝකේ ප්‍රබල රටවල් වලට අභියෝග කරන්න නම් අපි අපේ අතින් වෙන මිස්ටේක්ස් ප්‍රමාණය අවම කරගත යුතුයි ඒ වගේම තරඟයක් තුලින් ඉගෙන ගන්න කොහොමද ඊළඟ තරඟයට සූදානම් වෙන්නේ කොහොමද තරඟයක් ජයග්‍රහණය කරනවා වගේම ඒ දේවල් පිළිබඳවත් සැලසුම් හදා ගැනීම තමයි හොඳ ඇඩ්වාන්ස් ක්‍රිකට් එකකට යන්නට පුළුවන් වෙන පාර බවට පත් වෙන්නේ කොදෙවන් ලබාගත්තේ ශ්‍රී ලංකාව දෙවන තරඟයේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව මයි ඔවුන් බලාපොරොත්තු වුණා දඟපන්දු යවන්නන් මගින් ශ්‍රී ලංකා ප්‍රතිකරණය ආක්‍රමණය කරන්න නමුත් පැතුම් නිස්සංක එයට කිසිදු ඉඩකඩක් ලබා දුන්නේ නැහැ දෙවෙනි තරඟයේදී පැතුම් නිස්සංක ෂමා ජෝෂප්ව ආක්‍රමණය කරමින් ඔහුට ප්‍රහාරය දියත් කරමින් ලංකාව පැත්තට තරඟය හරවා ගත්තා වගේ මේ තරඟයේදී ප්‍රථම පන්දුවේ ඉඳලම ඔහු ෆේබියන් ඇලන්ට එරෙහිව ප්‍රහාරය දියත් කළා අපි අමිට කලින් මේ වීඩියෝ මාලාව ඇතුලේ බටහිරින් දී කොදෙවන් පිළිබඳව කතා කරද්දී කියපු දෙයක් තමයි ෆේබියන් ඇලන් T20 තරඟ රටාව තුළ පන්දු යවන්නෙක් විදිහට හොඳ රිදම් එකක නැහැ කියන කාරණේ. ඉතින් ඒ කාරණය මේ තරඟයේදී සනාථ වුණේ ඔහුගේ පන්දු වාර දෙකට ලකුණු 23ක් ලබා ගැනීමත් එක්ක. කිසිම විදිහකින් පන්දු යවන්නන්ට ඔළුව උස්සන්න ඉඩ නොදීපු පැතුම් පන්දු 22කින් ලකුණු 39ක් වාර්තා කරද්දී කුසල් මෙන්ඩිස් පාටියට ජොයින් වුණේ ෂමා ජෝෂප්ට සැලකීමේ වගකීම බාර ගනිමින්. මොතිගේ පන්දුවක් හමුවේ පැතුම් පවර් ප්ලේකේ අවසන් පන්දු වාරයේ දැවී ගියත් කුසල් යුගලයේ කුසල් පළ දුන්නේ වප්පෝයේ දවසේ පෙරහැරක් වෙනුවට කස පහර සහ ගිනි බෝල සංදර්ශනයක් විතරක් ඉතිරි කරමින්. පන්දු 78කින් නොබිඳුණු ලකුණු 106ක සබඳතාවක් එක්කල කුසල් යුගලයේම අර්ධශතක වාර්තා කරමින් ජයග්‍රාහීව තරඟේ නිමා කළේ රොස්ටන් චේස්ට පැහැදිලි පණිවිඩයක් ලබා දෙමින්. චේස් මිත්‍රයා කැපෙන විකට් වල චේස් කරන විදිහක් තියෙනවා මෙන්න බලා ගන්න කියන පණිවිඩය එහි ගැබ් වෙලා තිබුණා. චේස් මේ තරඟාවලිය තුලම අසාර්ථකයි ඔහුගේ උපනායකයා විදිහට ඔහුගේ වගකීමත් ක්‍රීඩකයෙක් විදිහට ඔහුගේ වගකීමත් තුන් ඉරියව්වෙම ඉටු කරන්නට ඔහුට නොහැකි වුණා. ඒ දැඩි පීඩණය මැද ඔහුගෙන් වැරදි වචනයක් වැරදි කතාවක් පිට වුණා. හැබැයි ඉතිහාසයේ පුරාම කොදෙව්වන් කියන්නේ අපිත් එක්ක හරිම මිත්‍රශීලී කණ්ඩායමක් ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් එක්කත් ඉතාම මිත්‍රශීලී කොදෙව් ක්‍රීඩකයන්. ඉතින් මේ නිසා අපි ඒ චේස්ට වැරදිලා පිටවෙච්ච වචනය පසුපස ප්‍රේක්ෂකයන් විදිහට තවදුරටත් චේස් කළ යුතු නැහැ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම චේස්ට අවශ්‍ය කරන නිසි පිළිතුර ලබා දීලා තියෙනවා. මැච් එක මුල ඉඳලම තිබුණේ ශ්‍රී ලංකාව පැත්තේ මොකද ඔවුන් වැරදි ලකුණු සංඛ්‍යාවක් තුල තමයි හිටියේ ලකුණු 145ක් 150ක් හොඳ ලකුණු සංඛ්‍යාවක් කියලා කොහොම වුණත් මේ තරඟය බටහිරින්දේ කොදෙවන්ගේ පැත්තට හරවා ගන්නට සමත් උනේ ගුඩාකේෂ් මොති ලකුණු 24ක් වෙල්ලාලගේට එරෙහිව ලබා ගැනීමත් එක්ක ඉතින් මේක තමයි විදු දකින්නේ තරඟයේ ටර්නින් පොයින්ට් එක විදිහට කොසල් යෝගලයේම සිය 15 වන 2020 අන්තර්ජාතික අර්ධශතක වාර්තා කරන්නට සමත්ුනේ ලංකාවේ වැඩිම 2020 අන්තර්ජාතික අර්ධශතක ලාභීන් විදිහට තමන්ගේ නම් සටහන් කර ගනිමින් කවුද පළමුවෙන්ම ලකුණු 2000 සීමාවට යන්නේ කියන එක ගැන ඔවුන් අතර අපූර්ව තරඟයක් නිර්මාණය වෙලා තියෙනවා මගේ ගෙස් එක පැතුම්ගේ 75 වෙනි තරඟයේ වෙද්දී ඔහු ලංකාවේ වේගයෙන්ම ලකුණු 2000ට ළඟා වෙච්ච පිතිකරුවා බවට පත් වෙනවා. පැතුම් තමන්ගේ ලකුණු 1500 මේ තරඟයේදී වාර්තා කරගත්තා. ඒ කඩයිමට වේගයෙන්ම ළඟා වූ ශ්‍රී ලාංකික පිතිකරුවා බවට ඔහු පත් වුණේ කුසල් ජනිත්ව අභිභවා යමින්.
අවසන් තරගයේ වීරයා සම්මානීය කොසල් මෙන්ඩිස් හිමිකර ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානීය පැතුම් නිස්සංක හිමිකර ගත්තේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරපු තරග දෙකම ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ටෝන් එක සෙට් කළේ ඔහුගේ ඉනිම දෙක මගින් වීම නිසා ශ්‍රී ලංකාව පළමු වරට කොදෙවන්ට එරෙහිව 2020 ද්වීපාර්ශ්වයේ ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුනේ සනත් ජයසූරියගේ 4 වෙනි වික්‍රමයක් සටහන් කරමින් මේ පරාජයන් දෙකත් එක්ක කොදෙව් කණ්ඩායමට එක ස්ථානයක් විසවිස අන්තර්ජාතික ශ්‍රේණිගත ක්‍රීම් වල පහළට යන්නට සිදු වෙනවා. ඒ එංගලන්තයට වඩා රේටින් පොයින්ට්ස් වල 0.76කින් පහළට යාම හේතුවෙන් ඒ අනුව එංගලන්ත කණ්ඩායම 3 වෙනි තැනට පැමිණෙනවා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම 3 වෙනි තැනට පැමිණෙනවා. ශ්‍රී ලංකා පිලේ රෑන්ක් එකේ වෙනසක් නැහැ. නමුත් රේටින් පොයින්ට්ස් 3කින් ඉහළ යනවා 232ක් බවට පත් වෙනවා. රෝමන් පාවෙල් මේ තරගයේදී තමන්ගේ සියවන 2020 අන්තර්ජාතික 6.5 වාර්තා කරමින් එම දස්කම දැක්වූ 23 වන ප්‍රතිකරුවා බවට පත් වුණා. කුසල් මෙන්ඩිස් තමයි ශ්‍රී ලංකාවෙන් මේ කඩයිමට වේගයෙන්ම ළඟා වෙමින් සිටින ක්‍රීඩකයා බවට පත් වෙන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ගේ සිත් පහන් කරමින් කුසල් සම්භාරයක් රැස් කරගත්ත කුසල් යුගලය කුඹුරු පිච් ගැන අභද්‍ර වචන කියපු මිත්‍යා දෘෂ්ටිකයන් අවිද්‍යාවෙන් විද්‍යාව කරා ගෙන යන්නට සමත් වුණා. ඉතින් මේ කරපු හොඳ දේවල් තවදුරටත් ඉදිරියට හොඳට කරගෙන යමින් එක් දින තරගාවලිය තුලදීත් මේ ආකාරයෙන් විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේවා කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක tap කරන්න එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට කියලා එන්න. ජය වේවා හැමෝටම.